වෙන්න කියලා නැවතත් ඔයාලා ඔක්කොම ලම්මගේ වීඩියෝ එකට ආදරෙන් පිළිගන්නා. ඉතින් මේක ඔයාගේ පළවෙනි පාර නම් මගේ channel එකේ වීඩියෝ එකක් බලන මං ගැන චුටි හඳුන්වීමක් කරන්න. මම ජේ. ඉතින් මගේ වීඩියෝ සීරීස් එකේ මම කරන්නේ වීඩියෝ සීරීස් එකක් වෙනම යනවා මැහුම් පිළිබඳව. මුලින් ඉඳන් කොහොමද මහන්න ඉගෙන ගන්න කෙනෙක්ට මැහුම් කියන सब्जेक्ट එකට ඇතුළත් වෙද්දී දැනගන්න ඕන දේවල් සහ ඒ සීරීස් එක දිගටම යන්නේ මම පිළිබඳව ඒ වගේම ගොඩක් කට්ටිය ඉල්ලපු නිසා වෙඩින් සාරීස් එහෙම නැත්නම් මංගල දිනයට සූදානම් වෙන යුතුයක් නරඹන්න ඕන වීඩියෝ සීරීස් එකක් වෙනම අරන් එනවා ඉතින් මම ගෙනාපු වීඩියෝ සීරීස් එකේ මංගල දිනයට සූදානම් වීම සඳහා ගෙනාපු වීඩියෝ සීරීස් එකක වීඩියෝ එකයි තවම කරන්න පුළුවන් ගොනේ. ඉතින් ඒ වීඩියෝ එකේදී අපි කතා කරේ කොහොමද ඔයාගේ මංගල දිනයට ඔෆ් ෆැබ්‍රික් සිලෙක්ට් කරගන්නේ කියලා. ඒ කියන්නේ දැන් ගොඩක් කටිය සාරීස් ගන්න නැතුව මැටීරියල්ස් අරගෙන සාරීස් නිර්මාණය කරගන්නානේ. අතකොට ඒ වගේ කරන්න ඉන්න කෙනෙක්ට කොහොමද මේ ෆැබ්‍රික් තෝරගන්න සහ ඒ වගේ මිල ගණන් තමයි අපි वीडियो के कथा करें इतनी मंग हेतुआ मे वीडियो एक दिवनी कोटने की अला थिंक अद वीडियो के तपि कथा करें कोहमद मे फैब्रिक ओयागट गलपेना तौरगाने की मुखदापिदा फैब्रिक वर्ग गुड आगे तमंगे एंगट गलपिन तौरगा मुखद अपि हम इकवागे है अपि हम के अपि हम महतने मे तमंगे में एंगटे गलपेना अभी कोहमद मे ब्राइडल मेटीरियल की सिलेक्ट करेंगे अद वीडियो के कथा करें थिंक गोड़ कटे इलाबना सारे का वर्क करें कथा करेंगे थिंक वीडियो इकट्ठे कली मंगू आप मे फैब्रिक सिलेक्ट करे मे वीडियो के अरांगे वर्क करें कलिंग आप मेटीरियल के अरांगे सारे का वर्क करेंगे वीडियो के कथा करें एक तम तो सब्सक्राइब करना चैनल का सब्सक्राइब कर लिया गाने मंगे वीडियो मिस है ना अभी हम वीडियो ඉතින් කලින් කතා කරා වගේ අපි අද වීඩියෝ එකේදී කතා කරන්නේ මංගල සාරිය. එහෙම නැත්නම් ඔයාගේ බ්‍රයිඩල් මැටීරියල්ස් කොහොමද ඔයාගේ සාරියක ඔයාගේ ඇඟට ගැලපෙන්න අපි තෝරගන්න කියලා. ඉතින් මම කලිනුත් කිව්වා වගේ අපි හැමෝම එක වගේ නැහැ. අපි ගොඩක් කෙට්ටු බ්‍රයිඩ්ස්ලාත් ඉන්නවා, ගොඩක් සාමාන්‍ය ගානට ඇඟ තියෙන කට්ටිය ඉන්නවා, චුට්ට චබි කට්ටිය ඉන්නවා. ඉතින් මේ හැම කෙනෙක්ම මංගල සිහිනයක් තියනවා. ඉතින් මේ හැම කෙනෙක්ම ලස්සන वेडिंग के दावसे अंदिन्ने कहमते एवं के मतामाय स्किन काले का गद्धा मा अभी हम ओमला मा गोड़ाक फेयर स्किन ने काटते हैं ना काटते ने वे यह मा काटते आते ना सामान्य थालडू काटते आते ना चुटक सुधु काटियो चुटक डार्क स्किन ने काटते हैं ना काटियो एक इतने नॉर्मल अभी देख मा अभी मंगल दिन වැරදි දේවල් වෙන්න බෑ කියන්නේ මේවා මේ මම කලුවේ කියලා මේ මට ලස්සන මනමාලියක් වෙන්න බැරි වෙයි කියලා හිතන්න බෑ මොකද අපිට මේක වෙනස් කරගන්න පුළුවන් මේ චුටි චුටි දේවල් වලින් එහෙනම් ඉතින් මම පොයින්ට්ස් ඔෂන් ලියාගෙන මාව කොලේක මොකද මමත් කතා කරගෙන යනකොට මටත් අමතක වෙන්න පුළුවන් නිසා කියන්න තියෙන දේවල් එහෙනම් අපි යමු දැන් අපි ගත්තා මම පළවෙනි වීඩියෝ එකේදී කතා කරේ මැටීරියල්ස් ගැන ඒ වගේ නම් මිල ගණන්නේ මම කලිනුත් කිව්වා වගේ ඉතින් මේ වීඩියෝ එකට මුලින්ම ආයෙන කෙනෙක් නම් ඒ වීඩියෝ එක බලලා නැත්නම් මම කියන ඒ වීඩියෝ එක මුලින්ම බලලා එන්න එතකොට ඔයාලට ෆැබ්‍රික් ගැන අයිඩියාස් තියෙන නිසා මොකද අද මම මේ වීඩියෝ එකේදී ෆැබ්‍රික් එක පෙන්වලා නෙමෙයි කතා කරන්නේ ඒක නිසා ඒක තවමත් බලලා නැත්නම් මම මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දානවා ඒකට ලින්ක් එක ඒ වීඩියෝ එක බලලා මේකට එන්න එතකොට ඔයාලට ලේසි මේ ෆැබ්‍රික් වල නම් මං කියනකොට අඳුර ගන්න. හරිනම් අපි බලමු ඔය බ්‍රොකේඩ් මැටීරියල් එකෙන් ඔයාගේ වෙඩින් සාරියක නිර්මාණය කරගන්න හිතාගෙන ඉන්න බ්‍රයිඩ් කෙනෙක් නම් හැබැයි ඔයා චුට්ටක් චබි බ්‍රයිඩ් කෙනෙක් නම් මං කියනවා මේ බ්‍රොකේඩ් මැටීරියල්ස් ගත්තාම මේකෙත් වර්ග කිහිපයක් එනවා. සමහර ෆැබ්‍රික් තියෙනවා මේ බ්‍රොකේඩ් එකේ ගොඩක් සොෆ්ට් මැටීරියල් එකක්. ඒ වගේම තමයි රෆ් මැටීරියල් එකකුත් එනවා. මොකද මේ මැටීරියල් එක හදන්න භාවිත කරපු යාන් එකේ වෙනස නිසා මේ මැටීරියල්ස් වල එකම නම තිබුණට වෙනස් වීම් තියෙනවා. එතකොට ඔය චුට්ටක් මහත බ්‍රයිඩ් කෙනෙක් නම් සිරුර චුට්ටක් මහත කෙනෙක් නම් මේ පිම්මල බ්‍රොකේඩ් එක අරගන්න එපා ඔයාගේ බ්‍රයිඩල් එක කරගන්න එතකොට ඔයා තවත් මහත පේනවා ඒක නිසා මේ පිම්මන ගිහිල්ලා සිලෙක්ට් කරගන්නකොට චුට්ටක් අල්ලලා බලන්න මේක කොහොමද ඇඟට දාලා බලන්න ඔයාලා ඉඩ දෙනවා නේද ඒකට ඒ ටික කරලා බලන්න ඔයාලා ෆැබ්‍රික් එක පර්චේස් කරන්න කලින්
එතකොට බ්‍රොකට් මැටීරියල් එක ඒ වගේ ගන්න එපා මේ ඕචටක් මහත ප්‍රයිඩ් කෙනෙක් නා. එතකොට ඒ වගේම තමයි ඒක අනිත් පැත්ත ඔය ගොඩක් සිහින් සිරලක් දෙන කෙට්ටු බ්‍රයිඩ් කෙනෙක් නම් එතකොට ඒ වගේ ෆැබ්‍රික් එකකට යන්න එතකොට පොඩ්ඩක් ඔගේ බ්‍රයිඩ් ඕ ඩ්‍රෙස් කරාම ඕචටක් මහතට පේනවා. මමත් මගේ වෙඩින් එක ගන්නකොට ඒ දේවල් ගොඩාක් කල්පනා කරා. මොකද මම ට්‍රයි කරා ගොඩක් මහත් වෙන්න එනට එහෙම දන්නානේ කෙට්ටු කට්ටේ ගොඩක් මහත් වෙන අමාරුයි කියලා. ඉතින් ඒක නිසා අන්දින ඇඳුමෙන් ආට මේ වෙනස කරගන්න පුළුවන් ලේසියෙන්ම. ඊළඟට එතකොට මම කිව්වනේ චිරක් මහත බ්‍රයිඩ් කෙනෙක් නම් ඒ මැටීරියලට යන්න එපා කියලා. එතකොට ඔයාලට කරන්න පුළුවන් දෙයක් තමයි ලෙස් මැටීරියල් එකට යන්න. ලොකු ෆ්ලවර්ස් නැති සාමාන්‍යයෙන් නෝමල් හෙවි වර්ක් එකක් තියෙන ෆැබ්‍රික් එකකට වගිහම් තනිකර ප්ලේන් ෆැබ්‍රික් එකට යන්න එපා. චුට්ටක් හෙවි වර්ග් එකක් තියෙන එකක් ගන්න. මොකද එතකොට අර හැමදේම මැකිලා මේ සාරයකට ඇඳහම ගොඩක් ලස්සන ලුක් එකක් එනවා ඔයාට. ඊළඟට ඔය සාරයක හදනකොට ඩ්‍රෙස් ඩිසයිනර් කෙනෙක් ගාවට ගිහම සාරයකේ අත නිර්මාණය කරද්දී ඔය චුට්ටක් චබි බ්‍රයිඩ් කෙනෙක් නම් ලොකු අතවල් දාන්න යන්න එපා. එතකොට තවත් පිම්බිලා පේනවා ලොක්කුයි වගේ මහත්තර පේනවා තවත් ඒක වැඩි වෙනවා. හැබැයි කෙට්ටු කෙනෙක් නම් අනිවාර්යෙන් ඒ වගේ ස්ලීව් එකක් භාවිතා කරන්න. අර හීනිමතර නෝමල්ම ස්ලීව් එක දාන්න නැතුව එතකොට කෙට්ටු පේනවා වැඩි. ඒක නිසා චූට්ටක් පිම්බෙන අතක් වගේ දාගන්න ඇඳුම නිර්මාණය කරගන්නකොට ඒක මතක තියාගන්න. ඒ වගේම තමයි චබි බ්‍රයිඩ් කෙනෙක් ලොකු නෙරියක් පාවිච්චි කරන්න මම දෙකටම සමහර කට්ටිය ගොඩක් දිගට දානවා. ඒක ලස්සන නැහැ බ්‍රයිඩල් එකට. කැන්ඩියන් එක ෂූට් එකට වගේ ඒවා භාවිතා කරාට ඔයාගේ වෙඩින් එකේදී මහත කෙනෙක් නම් චුට්ටක් චබි බ්‍රයිඩ් කෙනෙක් නම් ඒ වගේ නිර්මාණය කරගන්න එපා. ඊට පස්සේ අපි කතා කරමු. දැන් අපි දන්නවා බීරළු වගේ මැටීරියල්ස් තියෙනවා. මේක පොඩක් ඉරි වගේනේ තියෙන්නේ, රේන්ද රේන්ද වගේනේ තියෙන්නේ. එතකොට මේ වගේ සාර එකක් අරගත්තාම හරහට මේ එන්න මේ රේන්ද හරහාතට එන්න සාරයක ඩිසයින් කරගන්න එපා. ඔයා මහත බ්‍රයිට් කෙනෙක් නම් මේවා පල්ලෙහාට එන්න ඩිසයින් කරගන්න. මොකද මේ ස්ට්‍රිප්ස් වගේ මේවා තියෙන නිසා හරහට ආපුහම චුට්ටක් චබේ කෙනෙක් නම් තවත් ඒක මහත වැඩි කරලා තමයි පෙන්වන්නේ. ඉතින් පල්ලෙහාට මේක අරගෙන ලස්සන ඩිසයින් කරගත්තාම ඒක එච්චර ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එතකොට මම දැන් ගොඩක් කටි ඉස්සර නම් ගොඩක් කටි කියන දෙයක් තමයි චුට්ටක් හැම කලි වගේ කෙනෙක් නම් ඩාර්ක් ස්කින් එකක් තියෙන කෙනෙක් නම් බ්‍රයිඩල් එකට බිස්කට් කලයක හරි ගෝල්ඩ් කලයක හරි අරගෙන සාරේක කරගන්න කියලා. හැබැයි දැන් නම් මේක වෙනස් වෙලා තියෙනවා. ඉතින් මමත් කියන්නේ ගොඩක් ඉගෙන සාමාන්‍ය ඩාර්ක් ස්කින් එකක් තියෙන බ්‍රයිඩ් කෙනෙක් නම් බිස්කට් කලයක ගෝල්ඩ් කලයක වගේ කලර්ස් වලට යන්න එපා. පුළුවන් තරම් ට්‍රයි කරන්න ඕෆ් වයිට් වගේ කලයකට යන්න. මම මේ කතා කරන්නේ පියෝ වයිට් ගැන නෙමෙයි, ඕෆ් වයිට් ගැන. ඒ කියන්නේ අර වයිට් එක චුට්ටක් ඩිම් කරලා තියෙන ෆැබ්‍රික් එකකට යන්න. හරිම ලස්සනට තියෙයි ඔයගේ බ්‍රයිඩල් එක හැම ගියොත්. මොකද දැන් ගෝල්ඩ් බිස්කට් වගේ කලයකක් ගත්තාම ඔයගේ ස්කින් එකත් එක හොඳට කැපිලා පේනවා. සාරිය ගැන්දාම හොඳට කැපිලා පේනවා. මම දකින්න එක ගොඩාක් ලස්සනයි කියලා. මන් දන්නේ නැහැ ඇයි එහෙම කට්ටිය කියන්නේ කියලා මේ. ඉතින් පුළුවන් ට්‍රයි කරන්න ඔකට වෙනසකටත් එක්ක ඕෆ් වයිට් වලින් නිර්මාණය කරගෙන බලන්න. හරිම ලස්සනට ඒ බ්‍රයිඩල් එක වගේ තමයි. එතකොට මේ සාරික නිර්මාණය කරගද්දි පුළුවන් තරම් ට්‍රයි කරන්න පොඩි ගෝල්ඩ් ටච් එකක් වෙන්න. ඒ කියන්නේ මම කියන්නේ ෆුල් සාරික ගෝල්ඩ් බිස්කට් කලර් වලින් නිර්මාණය කරගන්නේ නැතුව ඕෆ් වයිට් ෆැබ්‍රික් එකක් අරගෙන ගෝල්ඩ් ටච් එකක් එන විදිහට වර්ක් කරගන්න. ඔන්න ලස්සනට තියෙයි. එතකොට ඊළඟට මම කතා කරන්නම් ලයිනින් ගැන. මේක ගොඩක් ඉම්පෝර්ටන්ට් දෙයක්. ලයිනින් ගත්තාම ඔල්රෙඩි ජාති වෙළඳ පොඩි ගහම නම් මතක් කරගන්න බැරි තරම් ගොඩක් තියෙනවා. ඉතින් මේ වගේ මේ ෆැබ්‍රික් වල ගොඩක් පිම්මෙන ඒවා දෙනවා. අපිට දැක්ක ගමන් හිතා ගන්න බෑ මේක මේ මෙහෙම මෙහෙම පිම්බෙයිද මොකක් ගෙනල්ලා අපි සාරේට හදපුවාම තමයි චුට්ටක් මේක පේන්නේ. ඒක නිසා ඒකත් ගැන සැලකිලිමත් වෙන්න. සාමාන්‍යයෙන් එච්චර බර නැති, මොකද ලොකු හැවි ලයිනින් එකකුත් යූස් කරලා සාරිකත් ගොඩාක් හෙවි වුණාම ආට එදාට ඇඳගෙන ඉන්නත් අමාරුයි. මොකද කම්ෆර්ටබල් එක ගැනත්, ඒ කියන්නේ කොච්චර ඔයාලට මේක පහසුද කියන එකත්, ලස්සන වගේම සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද දවසම අපි මේක ඇඳගෙන ඉන්න ඕන නිසා. ඉතින් මේ දේවල් මම ඔයාලට කිව්වේ ඔයාලට චූටි හරිය
උදව්වක් වශයෙන් එහෙම නැතුව කාටවත් නිකම් මේක හරි සෙන්සිටිව් ටොපික් එකක් නේ. ඉතින් ඒක නිසා මම මොනවත් එහෙම පැරදි දෙයක් නෙමෙයි මේ කතා කරන්නේ. ඕල් චුටි උදව්වක් කරන ඔයාලගේ ලස්සන දවස තව ටිකක් ලස්සන කරගන්න. ඉතින් හැබැයි මේ හැම දෙයක්ම අතහැරලා දාන්න ඔයා ආස විදිහට තමයි ඔයාගේ බ්‍රයිඩල් එක තියෙන්න ඕනේ. මම දැන් පෆ්ටක් දාගන්න එපා කිව්වා කියලා දාන්නද වින්න එපා මට ඕනේ නම් ඕඩ් පුළුවන් ඒ විදිහට නිර්මාණය කරගන්න. එතකොට බ්‍රෝකේල් ටිකක් අඳින්න ඕන. චිත්ත චබි බ්‍රයිඩ් කෙනෙක් නම් මම මේ වීඩියෝ එකේ පා කිව්වා කියලා අඳින්නත් වින්න එපා. ඔයාගේ වෙඩින් එක ආසෙදිට තමයි ගන්න ඕනේ. ඉතින් මම ඔයාලට චුටි ගයිඩ් එකක් තමයි මේ වීඩියෝ එකෙන් ගෙනාවේ මගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක මේ දේවල් මේ විදිහට අයින් කරලා අතහැරලා ලස්සන බ්‍රයිඩල් එකක් ඔයාලට කරගන්න පුළුවන් වෙන්න. එහෙනම් මේ වීඩියෝ එකෙන් අද මම ගිහින් යනවා ඊළඟ කතා කරන්නේ කොහොමද ගෙදරදී තනියම ආසාරයක වර්ක් කරගන්නේ කියලා. ඉතින් මැටීරියල්ස් ගැන කතා කරනවා මොනවද අවශ්‍ය වෙන්නේ කියලා. ඉතින් රැඳී ඉන්න මගේ channel එකත් එක්ක subscribe කරලා නැත්නම් තාමත් subscribe කරලා තියාගන්න තුරුමුකුත් miss වෙන්නේ නැහැ. අපි ඊළඟ වීඩියෝ එකෙන් ඒ ගැන කතා කරමු. එහෙනම් ගිහින් යන්න හැමෝටම සුබ දවසක්.